අපි බලයට ආවාට පසුව බදු අඩුකිරීම නිසා රාජ්‍ය ආදායම අඩුනා කියා විපක්ෂය අපට චෝදනා කළා. නමුත් අපි එදා එසේ නොකළා නම් මේ කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනතාවට මීටත් වඩා පීඩනයක් ඇතිවෙන්නට තිබුණා. පසුගිය රජය ජනතාව මත විශාල බදුවරක් පනවා තිබුණා. 20:15 19 කාලය තුල ඍජු හා වක්‍ර බදු දෙගුණ වී තිබුණා. අපි බලයට ආවහම ඒ පීඩණයෙන් ජනතාව නිදහස් කළා. මේ සියලු බාධක මැද අපි ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කළා. රජය විසින් සෑම වසරකම අයවැයෙන්ම මුදල් වෙන්කොට ජනතාවට ලබා දෙන සහන රාශියක් තිබෙනවා. ඒ අතර සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 50කුත්, නොමිලේ බෙහෙත් ලබා දීම සඳහා රුපියල් බිලියන 90කුත්, ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් බිලියන 40කුත්, විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් බිලියන 250කුත්, පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 35කුත්, පාසල් දරුවන්ගේ නිලැඳු, පෙළපොත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 25කුත්, පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව ඇතුළු තවත් විවිධ සහන ලෙස බිලියන 70කුත්, සමග සමස්තයක් වශයෙන් බිලියන 560ක් පමණ වැය කරනවා. කොරෝනා අර්බුදයට මුහුණ දීමට අලුත් වියදම් රාශියක් රජයට දරන්න සිදු වී තිබෙනවා. කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000ක් දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30ක් පමණ වැය කරනවා. මේ වෙන විට අවස්ථා ගණනාවකදී රජය මෙම වියදම දරා තිබෙනවා. Breaking.lk